මත සියල්දනාටම සුබූ දෑසනක් වේවා මතාලාම එකතුවෙන්නේ අද දෙරන එඩුකේශන් නාලිකවස්සේ ඔබ එත අරගනන අධ්‍යාපන වැඩ සටහන් මාලාව. සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයටතේ අපි මේ සාකච්චාට බඳුම් කරන්න මින් ඉන්නේ සාහිත්‍ය පාඩම් මාලාවෙේ අපි නීමිත පලවෙනි පාඩම එතමා සතරකන් මන්ත්‍රණය කියන පාඩම. එතු රබි මේ පාඩමේ දැගන් අවසාන අරධරතමයිපතේ පැමිල්ලායිඉන්නේ ඉතිං. බලමු කොහොද මයුද්ධය යුදධ අවස්ථාවේ මේ පාඩමයි කලා යෑම සිද්ධ වෙන්න කියලා තැපතේ මේ ධර්ම යුද්ධය ක්‍රාත්මක වෙන්නයි ක්‍රියාත්මක වන අවස්ථාවය අපි ඉන්නේ එතුවොට මහෝසත පනිතුමා ධර්මයුද්ධය සඳහා පිටත්වීම සඳහා සොො සුවද පැන්මලින් නහාවලා සොලොස් කලයක් නහාලා ෆලක්ෂයක් වටිනා කසිී සසල්ු වැදගෙන මගේ දේව අමරදේසිය විදධරසය යක්ත පිසිසලද හා අනුබාව කරලා වෙරහැකින් දැ පැමිණෙනවා පැමිල්ලයින්නන්නේ මහෝමචු සමන්ගේ රජතුමාවන බේදේ රජතුමා මුණ ගැයින තින් ේද රජවාාවමුණන ගයිලා දැන් ඒ මාලිගාවට ගිහින් ඉන්න අවස්ථාව තමයි අපි දැම් මේ ඉන්න අප අවස පහුගේ සති අවසන් කළ එතනින් අපි බලමු දැන් එතන හට කොදමික් දීමම සිද්ධ වෙන්න කියලා. පුතමාවිසින් කුමක් කළ මනාදායක දේවයන් වහන්ස. ඒවටයා මැනිකින් වංචා කරුණු කැත්තෙි. එබැවින් අෂ්ටවංක මානික්කෙ රත්නේ ලද මැනවයි වදාලසේක පුත ඒත් මට කියාදගන්නන්නේ ඇරගන්නවයික කල්ලි ශක්‍රයන් පළමුත් තමන් වහන්සේර දුන් මානිකෙ රත්නය ශ්‍රී හස්තයෙන්ගෙන රජහු වඳ මාලිගේෙන් වටසේක. තමන් වහන්සේ හා එක දවසූපන ජෝධයන් දහස හා සවරග සග හා පිරිවරා අනු දහසක් ග්‍රන් වටනාා හැලි අසුන්යෝදන ලද රවා ලන්කාරය සරහ රතේ කරට පැනකිී වල් මේ නිමෝන වෙලා වේ වාසල සමීපියයට පැමිණිසේ. ඕන පුතේ අපිකය නොකක්ද මරජතු හවාදන් ගා පස්සේ මගෙන් මොකදද වෙන්න ඕන මහෝෂස පනිතුමා කියනන් බුතේ මයන්න මේ ධර්මයුද්ධය සඳහා කියලා තොර මහෝ වේදය රටතුමමාහනා පුතේ මගෙන්වාට මොනවාද වෙන්න ඕන මගේ ොනහරදයක් වෙන්න ති නද ො මහෝෂස පරිිතුමා කියන පුතේ මකද. රජතුමනි මට ඔබවහන්සේක අට අට තැනකින් වක් වූ මැනික අවශ්‍යයි. අට තැනින් වක් වූ මානිික්‍ය අවශචයි ඇයි ඒ මට ඕන මේ මැනික පෙන්නලා කේවට බමුණා ප්‍රවට්ටන් කේවට බුණ රැවටීමක් කරන්න ඕන ඒ සඳහ මට අවස්ටවංක මානිකය ගන්න පුළුවන්ද කෙල්හන තු රජමාන පුතු මටකගේයාද ගන්න එකයි මටකක වස්‍යදාවන කාරගන්න. ඒකාරගන්න ඔබගේ උපාය සඳහක පාවිචරගන්න ඒල අලපුේමදකාන්නේ ශක්ක්‍රයන් පළමුත් තන් වහන්සේ දුන් මානක ශක්ක්‍රය දේන්දන සින්තාමක දුන්නා කියල සලකන බුදේ ද මේ මානික තමන්ගේ අත්ධකෙන් අරගෙන රජතුමාට වැැදන මස්කාර කරලා මාලිගේනෙලියට බහවා. බැහලා තමන්ගේ සේනාවත් සේනාව තමන් එක එකදව සුපන් යෝධයෝ දහසත් ඒවාගේම සසිවරංක සේනාවත් ඇත් අස්ශ්‍රිය පාබල කියන්න වූ මේ සේනගත් පිරිවරාගෙන අනෝ දහස කරනවට හල ොදන න දහසත්. ට රත් ර ටන හැල ියසුන් කන සුදුප පා අශ්ෂු යොදපු හරත්තය නැකිිලා ල සරවා අල කාරය සැන සියල රංකාලයගේ සරසන් ලදව. මේ රතේකට නැ් නැකලා දවල් නිමවන වෙේලාවේ වාසල සමීේයට පැමිනිසේක දවල් ආරයන් අවසන් කරන වෙලාව නත්න ගන්න වෙේලාව ඉවරන කොට මෙන්නම දර්ම යුද්ධය පවත්වන ස්ථානයේ දොළටව ගාවට මහෝෂඳ පනිතුමා යමිනිය. ටද මහසද පන්්ිතයන් දැංගති දැංගති මහබෝසතන් වහන්සේ වඩනා පෙරමග කර ඔසව ඔසවා බල් ගෙනන සිටීමෙන්. කොක්කරක්ෂේ දෙක්කු කර ඇතිවූහ. මහ ඔන්න ට පස කිය ුේ මොකදමේ කවට න ද හරි හදදිසි කියවන ප හරි හදසි දැගේවට හරි හදිසි හස ාව ැ ොක කියලා මක න මහෝසද පන්ද දැග ති දැන් තනු ප්‍රාසේ න ු තන දැංගති දැගති දැගගේ දැංගේ කිය බලානින්ව. හෝසත හන්සේ වඩනා පෙරමගක කර ඔසව ඔසවා දමේ මහෝෂන පණිතුමා එඉන්න එනවාගන මේ මාර්ගගේ කර ම මෙහම කක ස ෝස බලම හ සස බලන. ඔස ඔසවා න්න කර ඔසව ව අවස්ථාවද සවලා බලනක පුතේ අනු ප්‍රාසාත්ම දක් ලාතින ඔස ඔසවා කියන තුමත්තේක. ඔස ඔසවා බලාගෙන සිටමින්. හෙම බලා නිදලා ඔන්න කරට ුන දේපුුතේ උපමාවක් ආශුවයෙන් පෙන්නුම් කරනවා ොක් රක් දක් ර ඇව ෙල්ල යක් ඇද ලාගේ. කොකේක්ගේ ර දික්ුණනාග කියන කැනේ ෙල් අමිට බලනවා ලින් බලන බල කොයින ොයිදගේ සි බලන බල බෙල්ල ඒ විදියට ඒ පැත්තර ඇබරිලා කියලා. ඒ බව දක්වන්න ඔන්න පෙන්න්න නවපමාවක් පාච්චි කරම බතේ මේ මොකද වෙලා තියන්න කියලා. බෝසත්යන්ගේ දිකන්තරය පතලඋත්තේ ජැස පරිදදෙන් පහරන්න වූ විරිරැසින් ඩාවෑහන්නා හෝ ශරී රඇතව. තිම් දිකන්තයක සතර දිසාවන්නේ. මහා බෝසතාන් වහන්සේගේ. සතර දිනිසාවන් හි පැතිරෙන්න වූ මේ ශක්තිය තේජවන්ත භාවය පරිදගේ ඕොනත තුප භාාවවිතක පි දක්න ලැබෙන මැතේ මොකක්දලා තියෙන්නේ හිරුරැස් වැටිලා හැම පැත්තරම් හිරුරැස් ටිලා කේවට බුණගේ ශරිීරය මොකදලා යෙන බුතිේ කේව්ට බමුණාගේ ඇග දාඩියෙන් තෙමිලා මේ හිරුරැස් ශර්ගීරයට වැදිලා. මහබෝසතයන් වහන්සේද ඔොද වැඩියාව වූ සාගරය පරිදදෙන් ොව වැඩ පින්නනාාසේ වීදිය පුරාගෙනයන්නා වූ ඇත් අස් ආදී වූ පරිවාරයෙන් යුක්තව. අසම්බීතව වාසල් දොර හරවා නුවරින්නිෙක්ම රතයෙන් බැස කෙසරු සලා විදහා කිලිපොලන්න වූ සිංහ රාජයකුසේ විද්‍රුම්බනය කරමින් ධර්ම යුද්ධ ම්ඩලේටම වැඩිසේක. උපවාන් ගීපයම පාවිච්ච කරමින් පපුතියෝොන් අපිට කතා කරනවා මේ මහෝෂද පනිතුමාගේ මේ ස්භාවය පිළිබඳවමකක්ද කියන්නේ. හො වැඩියාවූ සාග්‍රය පරිදෙන් ොව මැට පියන්නාසේ නද උතුරා යන සාගරය වගේ. ඇැත ජලකද නෙද එලියට බිහිදන්නා වගේ. මොකද පොළොව මැඩ පියන්නාසේ පොළො ගලාගෙනනවගේ මොකක්ද වීධිය පුරාගෙනයන්නාව ඇත් ඇැස් වේනාව. වීදපුරාමේ ගමන්රන්න තමන්ගේ සිවුරංග සේනාව ගැනීම කියන්නේ. ඒක වීදිය පිරිලලා ඒතරම් විශාලසනක්ම මෙත ගන්රන්න මහෝෂන පනිිතුමත්තේ මොද හසක් ෝදයත් පන තර තුර චතුරාගගේ සේනාව ගත්තහ. विलना तना मान करना महषद पानीुमा प द कर इन कि ना मका त्ता साध परवारता सबी किसी देकर बाएने महषद पानीुमाගේ रूप दियाद कहां पुते उन्हवान से दिया कहां पह जाना कि बायाक ना व बाकने किसी दिया गया विलाने बा कांगला कोवात न है दिन वासाल दौरेन हर वाला औरन पुते नूरटावा न निुना राजाराते मकिन तामां गामान कर उबाह ने में बहला ඒගේ න්න තේ ෙසරු සල දහාහ කිලිපොලන්නාව සිංහ රජයකුසේ කේසර සිංයාන්ගේ ගැටන න ර න කේස ේසර දක්වාම යන්ක හිලිපොලායන බහිතයෙනවා තර බයිදනවා. බහිතයෙන සිංහෙක් වගේ අවස් ද සිංහ පම කල නම තේ මහෝසණ පනිදුවම පලීන අවස්ථාවන වේ මීට පෙර අවස්ථා කියී බෙක්දීම මේ මහෝස පනතුවා සිංහෙක් කියන සිංහෙක් වගේ කියනද. පමාවක් සයිත පවිච්ච කලතියනවා දිද ංහෙකගේ තරම ගාම්බීරව කිසි දේකට බයනැතුව. තේ ජසයින්. මහෝෂද පනිිතුමා තේ සියලු දන පුද්ිමේයට පපතියෙන් සීරුදනා සතුරට පත් කරමින් එනවාකොහටද ධර්ම විද්ධම්ඩලට ඔන්න ආව ඔච්චලා මහෝෂද පනිිතුමා නේද ඉවක් බවක් නැතුව බලබලාහිට පවස්ථාවන්න ව දවන. තවන තවනෑන කක දැම් බලබලා හිටේ ඔන්න දැ මෝෂද පනිිතුමා තමන්ගේ සේනාවත්යෙක්ක දැන්ආවා. දරම ුද්ධමන්නට. එක්සියක් රජදරුවෝ ඒ මහතානන් වහන්සේ රූපස් ශෛරයේ දැක නුවනින් සියලු දඹදිව තමන්ට දෙවන කෙනෙකු නැති සිරිවඩ්ඩන සිතනුවන් පුතන වුව මහෝෂද පණිතුව නම් මහොයයි සමාධීන් ඔල්වර්හන සියගණන් පෙවත්තුහෝ. නැතයි මහෝෂණ පනිතුමා කියන නම මහෝෂද කිය නම අහල තිබනට මහෝසද පනිිතුමාවා දකලලා තිබ්බනෑ මේ රජෙක් මහොස රි ර ලස්සනට බර්නයන්ගෙන් ැසිිලා ලස්සන ඳු පැද ඇඳ . තියන දරම යුද්ධ මණන්න පේට. මේක දකින එක්සිීිය රජධරුවෝ මොකද කියන පුතේ. එතුමාගේ පිංකාර් තේජමන්ත ලස්සන රූපය දකලා. පිංවන්ත වූ රූපේ දකලා මොකද කියන්නේ. ද න ස හස නි ද දන්න. මන්ට දමදදිවත් නුවින් තමන්ට දෙනෙනෙකු ැති සිරිවර්ධන පුතා සිථානන්ගේ පපුතනුව මහෝෂත ප්ඩිතුවා මේ එන්නේ මේ බුද්ධියෙන් අගතැම්පත්වෙච්ච මිතුමාට වඩා බුද්ධියයක් නැති මේ බුද්ධියක් තියෙන කිසිමෙනෙක් නෑ. ඉතිං ඒ වගේ ඒ බුද්ධියෙන් අගතැපත්වෙච්ච, මහෝෂත පනිිවා සිරිවර්ධන සිතුමාගේ පුතාවන මහෝෂණ පන්තුමාතමාම එන්න කියලා හැමෝ දෙනාම් පුතේත් පොළොසන්නක මින් ප්‍රීතු ගෝසා. එත ආසරන්තම හඳුනා ගන්න කටිය මේන්නේ මහෝෂද පණිතුමා එ මහෝෂ පණතුමගේ රූපේ දැක්හම සිත ආකර්ශණය වෙනවා සිත ඇද යනවා ඉතින් ්‍රූපශ්චරය දකලා මේ ඇත පුදුමයට පත්වෙනවා. පණන්නිතයන් වහන්සේද දෙවලව දෙවන් පිරවාර අසුරයදැනීමමෙකුමු සක්ද දෙවුන්ුම් පරිද්දෙන් උපමා විශ්‍යාතතිි ක්‍රන්ති ව ශ්‍රී සවෞ්භාගෙන් යුක්තව. ඒ අස්්ටවංක මානික්‍ය රත්නය අතින්ගෙන කේවට ඉදිරිෙහි ලංම වැඩිසේක. මහෝසද පනිතිමත් පුතේ හරියටමොද එතනත් උපාවක් සහිතවයි මෙතන දක්වන්නේ දිවිලෝක ඇතිවෙනවල් පුතේ සුරසහ අසර යුද්ධයක් මෙ මේ සුරසහ අසුර යුද්ධය සමතයට පත් කරන්න යනව කවුද ස සක්‍රදේවෙන් සක්‍ර දේවෙන් යතාමික සමතර පත් කරන්න අන්න ඒ වගේ දරුණු සටන මේ දරුණු සටනා කියන අවස්ථාවේ සටන වැැඩ පවත්වන්න එන සක්්‍ර දෙවඉන්ද්‍රයාගේ තමයි මේ අවස්ථාවේදී කවුද මහෝසද පනිතුමා ගට්ටනය කවද කේවට බවුන අ චූලන ්‍රහම ත් රත්තුමාත් වේ දෙ රාජ්‍යේ වේදේ රජතුමත් එක් ේදේර ජාක්‍රමය කන්න මේ ඔක්කොම ලින්නේ තින් මේ දෙපාර්ශය ඇතිවෙන ගැටුම සමතයටර පත් කරලායික විසඳන්නෙනගෙනා තමා මේ මහෝෂද පනිිතුමා කියලා කියන්නේ. ති මහෝෂස පනිතුමාපුතේ ධර්මුද්ද වන්න පිට ඉන්න කලින් යම් දෙයක් අරගත්තා තමන්ගේ ද රජදතුමාමගේ ඒ අරගත්තම අෂ්්‍රවංක මානිික්‍ය මේ අස්ට්‍රවක මානික අතට ඇරගෙන කේවට බමුණට පේන විදිහර තමයි අතියේතියාගෙන අරගෙන එන්න. අරංගවිල්ලා කේවට බමුණට ඉස්සරයි මූනර් මුහුණලා මෙම හිටගන්නවා. කේවට බමුණා මහබෝසතන් වහන්සේ දැක ඔබගේ තේජසින් සිටි පල සිටින්නට අපෝස ඇත්ත පෙරගමන් කොට මහෝෂත පණ්ිතේනි අපි දෙන්නවුම පහිවරුම්ම තොප නිසා අවුත් මෙතෙක් කල් මෙතැන වසනපට තෙපම් අමුතු පට්රක් පමණක් පත් එවූ විරූය. කුමක් නිසාද මෙසේම සාහධරයක් නොකලේකය කේට ද මහෝස පනි න මහෝසන පනිිතුමා තේ ම දන කේවට බනටර මහෝෂත පන්වා තමන්ගවටනග ත ඉන්න බරුණවා. නොකදන අර මහෝෂට පන්නවාගේ තේජසිීම කේවට බමුණාව මහෝෂත පනිතුමායින ඉස්සරහට. ර දැ ල්ලක් නෑ ම ේ ට්ට වැදදුම් රගෙන මේක දින්නන්න. තින් ඒ එතැන්දගේ ඉල්ල කඒේ වටමන කියවා මහෝෂ පනිිතුවන අපි දෙන්නම ප්ිතොරු. ඉතින් දැ ඔයා හින්ද දැන් අපි මෙතෙන් යිල කොඩාදවස්. ඇ මෙයා හින්දාව කියනන්නේ මහෝෂණ පනිි පන තේ යෝදය යොදවල රාමණ්න්නලේ විනාසකර රාමණඩවේ සම්පූර්නෂ විනාාස කරේ මහෝස පනි මහෝ පනිිතු ල් ේද ලද. චර ම හිටිය ද ත් ප්ිුමෙක් මාත් පිමි දෙවා කිසිම සංග්‍රහයක්වත් කිසිම පිට දෙයක් පත් ඒවෙන යන. ඇයි ඒවිදිේ නොලක හැරීමක් කළේ කියලා මහෝෂද පනිිතුමාගේ අහනාපුතයේ කේවට්ට බමුණා. එසේක කේවටන්ට බෝසතාන් වහන්සේ පණ්ිතේනි තොපට සුදුස් පණඩුරක්ෂුවම් අද මේ මිනිරුවන ලදමි හැර ගනුව මෙ බද මනිරුවනක් මේ නැතැයි වදාලසයක.ඔො උත්තර දෙනාපුතයේ මහෝෂද පනිිතුමා පන්ඩිතයයේවාට හොඳ පඩුරක් හෙව්වා තරදසනම හෙව්වා හැබ අදහම් වුණ මෙ සුදු ප්ු හම්මුණනා මේතා මේ රත්්තරම් මැණනික. මැනික මම අටවා ගන්න මට හමුණ ඉතින් මේ කාරගන්න. මේ මැනිවා ගන්න මේ වගේ මැනිකාක්නම් මේ කිසි මතැන කොහෙවත් හෙව්වත් හබ වෙන්නේ නැහැ කියලා දැඟර මැනික මානිකය ඒ කාවදන පුතේ කාගෙද කේවට්ට බමුණග. කේවට්‍යයෝ පණ්ිතයන් වහන්සේ අත දිලියන මිනිරුවන දැක මේ පණඩිතයවෝ ට මිනිරුවනක් ගෙන වන්න හැයි සිතා. එසේ වී නම් දෙවයි අතදික්කලඒවට වදක්කපතුේ මහෝෂන පරත්තුමාගේ අතේ දිලිසන මේ මැනිිකක් එක දක්කලා අමකද කානේ බිය බලන් වු මහෝෂස පනිිතුමාමට රත්තර මනික්ග ෙනැත්ති නවා. එහෙම කියලා කල්පනා කරලා පොකක්ද. එහෙම් ට දෙ මැනි දෙන්නනයි එහෙනම් මට දෙන්න කියෙලා කේවට බවන මුතේ ඉස්සරහට අතදික්කරනවා. බෝසතාාන් වහන්සේද හිෙත ගනුවයි අතදික්කොට අත්ත ඇගිල්ලි අග මැනිිකෙලාලු සේක. බමුණෝ ඒ බමුණෝ බරවූ මිනිරුවන ඇගිලි අගින් රඳවාගත නොහූ නූහොම. මැනිික පෙරල්ලී ගෙන ගොස් බෝසතාාන් වහන්සේගේ පා මුල්ල වැටිය කියේ.

හර ල් ල්ල ගන්න පුල අගති මකදන අල්ලගන්න ෑ අන්ති වන ද ේ මන මැි රයි ර මනිි න්න ගෙනල් මැන බර නි ඇගල්ලේ හල්ට බිමට වැටුුණා මේ බිමට වැටනු මැනිකරමකදනේ. එහෙම පෙරිල්ලා ගිල්ලා ආහු වැට්නිකොයිරද මහෝෂණ පනිතුමාගේ කකුල් දෙක ගාවරතම පපුති ඇවිල්ලා නන්තරවුණේ. මනොත් ලබේන් මැික ගනමී බෝධතත්්‍යයන්හසේගේ ශ්‍රීපාද මූලයට නැමරුව. ඒ දැක බෝසතාන් වහන්සේ බමුණා නැඹුරු තැනැතවුන් කරවස්වාගත නොහි. එක් අතකින් පිටිකරහා එක් අදකින් පිටිමුල්හා තරේ අල්ලාගෙන. නගේ සිටවා චාර්ී නගේ සිටුව ආචර්ගී. මම බාලේමි තොපගේ මුණුමුණු තරමට ඇත්තම. ම නොවඳවයි කිය කියා මොකය හා සමගනලල පෙරල්ල පෙරලා කොර සැඩිබිමෝලා රත්වද මලක්සේ ලෙහා පස් වකා. නුවන නැත්තව තෝ මාතින් මැදුම් ගන්නට සිතයි දෑ. බොටුව අල්ලාගෙන දමාලූසයක්. ඔන්න මෑපතයේේ මොකද වෙන්නේෙ දෑ. අර මැනික පෙරිල්ලා පෙරල්ලා ආපුතේ මහෝච්චත පනිතුමාගේ කකුල් එෙක්ගවර කේවටමට අපප මතකයි මි දක්න පස්ස. ල හ න . න ගන්න. මේ රගන්න පහල් මේ නැමනකොටම වහසනින් ක්‍රියාත්පගුුණා මහෝෂත පනිතුමා. නැමන සනිමෝකතකැබපුතේ එක අතකින් බෙල්ල මේ හරියට අනතින් හරි අතතියරත් හයිියෙන් තදකරගෙන හිටිය. නිකන් හිටයයි තර නැවතේ හි හරය තියන අතති්‍යාගනින් තැරින් හොඳටම මේ ගොරෝස බිම මහෝෂත පනිවරයාගේ මහෝෂත පනිිවරයා කේවට බමුණවාගේ මුහුණ අතුල්ලනවා. ය අතුල්ලකමන් නිකංඉන්නෙත්නෑ හයිෙන් ශප්දන කළ සබාවට එහෙන්න කිය මහත්තපුතුේ හෙම දෙයක් නැගේ සිටුවවා චාරණී නැකි සිටුව උන් අනු පාශය එ එකකමේ වචනා අය පෞ්චික ඇදුරතුමේ නැගටන්න ැගකිින්න ඇයිගේ නැගටින්න කියන්නේ මම බලය මමමිය පොඩි එක්කෙනෙ මේ බාලයක් කනෙක් තොපගේ මොනුරු ආගේ මනුකරා රම්බයැකිමට ඒ තරම් බාලි මානවන්දුව මානවද මංමවදින්න එපා මවඳන්න එපා ජැපතේ වදින්නද පාත්නේ නෑ අඳන්න මේ පාත්තුනි ගන්න පාත් ැැ ගන්න පත් යා මහ ක්ම ා ලක් පටයි ල්ලට අත යාග හයිය ලග ීමම තුල්ලන මන් කෑ ගන ව දන්න පවන්දන්න පා ම ඇවිල බගේ ම බාලෙකු වගේ මුණුපුරුණා තරමටම ඇතිකනෙක් කියලා සබහාවට හහින්් හයිියෙන් කෑ ගනවා ඒෑ ගාන ගාමකදකාන පුුතේ මේ මහෝසයාගේ මුණ තුල්ලනවා ගොරෝසු බිම තුල. අතුල්ලවට පස්සමක දුනේපුුතේ කිය කිය අනු පාසය කටයි නලලයි. ැ හොද තුල්ලා ලනවා. ඒ ඒගන්න සබයි න ර පෙෙන්න මක් . රත්වද මලක්ෂේහි. රතුබාඩ වදමලක් වගේ පස්සහ වැලි දැම් මනපුරා ගාගങෙන. දසේ ඒ ගාම කියනවා නොන නැත්තව මෝඩයා ද හිතුවා ඹ හිතුවද මගෙන් වනුම් ගණ්ඩ. මගෙන් වනු ග් කියළලාද හෙම් ආේ කියලා බෙල් ෙන් අල් පු ල් ැි බස. අල්ලු කරලා විසි කරනවා. මෙත මේ ස්පක් පමණතැන් වැටි ගොස් නැගී සිට වැලි පිසපිස පලාගියය. මැනික වනාහි මහබෝසතාන් වහන්සේගේ මිනිස්සුන් මැරගත්ත. නැගී සිටවාචාණී මා නොවදුව කියයා මහබෝෂය වහන්සේ බැනගී හඳ සියලු චතුරංගනී සේනායහි අරගල් වැැඩගෙන සිටියේ. කේවට බමුණනා විසින් මහෝෂත පණ්ිදන් වහන්සේ පා වන්දනාලා දැයි. සියලු පරර්ෂත් කොක් සදිි දී පිළි හිස සිසාරා අත් පොල සන්ඳී කෝලා හර කර ට මාණ ට ම න ටුණ ට වස් ම කද රැපුදේ ್ ල ප ෑ න වැල්ලි හැිය පසු ප සන ල ලා ොකද කරන්නේ ේ ට් ද ටන් ගත්ත. ට හොද ර බ වන ඉ මේ කත්තකමක දනේ කේවට පවුණනා දුවන කොට මහෝෂත පනිිතුමාගේ සේනාවෙන් කෙනෙක් ැවිල්ලා මේ අෂ්ටවංගමානික අරගන්න. දැම් මේ මා අඳින්න්නපා මාව අඳින්න්නපාම බාලයද නොවදුව කියන කතාව හයියෙන් කිවන්නේ ඒ කොච්චරහයෙන් කිවතිගෙනවා චතුරංගනි සේනාව ඒ වෙලාවෙන් අඟිුනාව යම් ශබ්දයක් වේද. ඒ ශබ්දයට එහා යන ශබ්දයකින්. මහෝෂඳ පනිතුමා මේ සභහවට හෙන්න්ඩ මේ කාරණාව. ඉදිරිි පත් කල එකගැන හයිිය කෑගැහ. මේ කෑග හිමත්ෙකමකොදුණනේ සභවින්න හැමෝට පැහුුණ මේේදේ සභාර මොද මේ වදින්න ෙබ වඳින වෙන්න වැඳල දැ ෙර ිම ද . මේ වචනතක්ම මොකදනේ පුතේ මෝෂද පණිතුමාගේ සහහිත නිර්පු සීල දෙනාගේ ජයගෝසානාදය පැතුරුුණා මොකක් කියලද. මේ කේවට්ටයා අපේ මහෝෂද පඬිතුමාාවගේ කකුල් එක ඇද ඉතින්. තැ සියල දෙ සියලම පාර්ෂන් සියලුන පර්ෂ සියලම දෙනා आप පුි ගානවා කෑ ගනවා නේද සතුටෙන් පිනාගගේඉල්ලා මහයියෙන් ගෝසා පවත්වනවා අපේ මහෝෂද පණතුමා ජයක් ග්‍රහණය කලා මෙන්න කේවට්ටබමුණ අපේ මහෝෂද පනිතුමාගේ කහුල් දෙකල්ලලා වැන්දා කියලා අර මැනික පෙන්න්නලලා කරපු රැවටීමට කේවට්ට බමුණ හුණ කේවට්ටයා වස්තු දැකලා මැනිික දකලා आप අभිමතාර්යන් සිියල්ලක්ම අමතක වුණා බ්‍රක්්මද අතරාජුරුවන්නාක්සිියකර දරුවන් හා ඇතුළු හැම දෙෙනම කේවට්ටා මහෝෂත පන්දිිතයන් පාපිට නැමුණ දුටවා හුමේ නැවත කියන්න හු අපගේ කේවට්ටාචාරීෙන් විසින් මහෝෂත පණඩිතියෝ වදනාලද බැවින් අප පැරදොම්හ අපගේ ජීවිතය මේ වනට නොදන්න හායි බයින්ට ඇතිගෙන තමන් තමන්ගේ අසුන් පිටනගී උත්තර පංචා නුවරට මූනලා නමාගත් දැමොක දුනේමයපුතේ ්‍රක්්මදතරජුවත් එක් රජුදය බලානනි ධර්ම ද් මන්ඩ පි ම් බලානහි දැන්නේ මොකද ේනික් ති ඒ අයත් දකිනවා කේවට බුණ මහෝෂද පනිතුමාගේ කකුල්ලකවට පාත්වනවා. ඒ ත් ක දැක්ක. ඉන් දැක්කට මොකදනේ අ චූලනි ්‍රහ්ම දත්තරජුවාගේ සේනාවත් දැන්කෑයක ගනවා අපේ කේවටට බමුණ මහෝෂද පනිතුමාගේ කකුල්ලක වැන්ඩ. පැදා කියලා කිව අතරන්නේ බපුතේමකක්ද. අපි පැරදි ධර්මයුද්දේ ස මේකනේ සිදුමීම වඳදින කියෙනා පැරදි වැැඳුම් ලබනගෙන තිනු. අපි පැරදිුුණ මෙන්න කියේවටේ විල මහෝස රතුගේ කෝල්ද ගලා ද. දැන් ඉතින් මොකද කරන්නේ අපගේ ජීවිත මේ මෙම ට නොදන අපිට බෑපේ ීවිත අපිට දැන් මරන්න බෑ. අිනි මරුම් කණඩ බෑ කියලා මොකද කරන්න පුතේ මේ සේනාව බයගුණ. හොඳට නොම් බය වුණ. ඒකලා තමන් තමන් ආපු අශ්‍යාපිට නැගලා අ අය අනු ප්‍රාසේ තමන් තමන්ගේ. ස පිට ගලාලපුතේ උත්තර පංචාර්රාජ්‍යයට යන මාවතතියෙන් හැරෙන පැත්තතියනෙ මේ පැත්තර හැරිලා මනලාගෙන දැන් ඔන්න දුවන්න්න පටන්ගන්න අශයෝපිට යන්න පටන්ගන්නවා මේ සවේ නාවත් සියවල නාමදන් දුවනවා. ඇයිඒ බලාපොරොත්තුන දේ හත් පසිම වෙනසුන. ඒේවට බලාපොත් ගේේවට ස තුල ප්‍රහ්මතත්තරත්තුු ලාපොරොත්තුන ත මහෝ දැග ල ද ලා ගම් ද. පා යොදප ෙනාමන්තමේ දගක හිල්ලා මෝෂද පණිතුමාට වදිවා. මොකද වෙනි අර බලාපොරො සසිියල්ලම බලාපොත් සුන්න්න ර ්‍රක් ර හ ේ දින ලම හරි ේ පහස වැක්න කියල නමුත් මොකද වෙන්නේ අවසානයේ දී පුුතේ තමාන් කපවාලේම තමන්ම ට අනුන්ට කපවලේ තමන් වැටිනවාල මොකදලාදයන කේවට්ටයා ලේ පෙරපෙර දැන් දුවන පුදයි මේ සනක මැද්දෙන් මේ වේදේ රාජ්‍ය. අරිත් සේනාවත් චල නි්‍රහ්මත රජමාගේ සේනවත් දැම්ක කරන්නේ. තමන් මරයි කියලා තමන් ටැටතිවනු බයින් අප පැරදනා කියලා ඒ කන්ඩයිමදධ්‍යැන් හිස ඇත්න රේදුවනවා උත්තර පංචාල් නුවරති නුවරටයන මාර්ගය දිහා බලබල. තැගන පුතේ ධර්ම යුද්ධ ක්‍රාත්ම කරා අවසානයේද ධර්ම යුද්්‍යත් ක්‍රියාත්ම කර පාර්ශව අතින්ම උල්ලංගනයබීමකට ලක්වෙනවා යනම්. මෙතෙක් යොදපු සියලුමපායන්. මෙතෙක් ොද ල ද ියල පයන්ගේෙන් චූලන ්‍රහ්මදත්ත රජතුමා ඇතුළූ ේවට්ට ඇතුළූ ඒ පාර්ශවය පරාජයට පත්න් වෙනවා. එන අපි බලමු ඉස්සරහට මෙතනින් පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. එතුරමතේ අපි මෙතනින් හාට අවසාන අදිර සතරකම්න්ත්‍රනේ අවසාන අදදිරට මදැ ල ති අසසාන කොටස්ටික. අි බලමු මේ විරාමයෙන් පස්සෙ කොහොමද සතරකම්මන්ත්‍රනය අවසාන පරිචේද ක්‍රියාත්මක වෙන්න කිය. හරි එන පුතේ විරාමයෙන් පස්සේ අපි නෑදාත් සම්බන්ධයවා අපේ සතරකම් වන්ත්‍රනය පාඩමත් එකක් බලමු අපි මෙතැනි ස්්‍රරාට කෝොමොඳ මේක ගලාගෙන යන්නේ කියලා. යන්නවු දැක බෝෂත්්‍යයන් හන්සගේ පිරිස එක පැහැර කියන්න හෝ. කොල ්‍රහ්මදත්ත රජු එක්සිියයක්ක් රජුන් හසේනාව ඇරගෙන විඳී පලාා යන්නාහ මහත්කොට හඬනගා කෝලාහල කළ ඒ අසා රයදරුවෝ තාක් මුළුල්ල වඩ වඩා බැපත්ව පලා යන්න හොමේ ඔවු නොවුන් නොබලා මහසේනාවොත් විිඳීගියහ බෝසත්යන්ගේ පිරිස ඒ දැකත් වඩ වඩා කෝලාහල පැවත්ව ඔොන්න මැකතුේ දැ? කට්ටියම දක්කා වදිිනවාගේ ඉදින් දැන් සියලු සේනාව බයවෙලා චූලනනි බ්‍රහ්මදත් රජමගේ සේනා බවෙලා දනවා එ අතර මේ පලාගෙන බ බවෙලා දුවලනදුවලගෙන යන පිරිස දක්ලා මහෝෂ්ණ පනිතුමාගේ සේනා කිය නමකක්ද මෙචූලනි බ්‍රහ්මදත්ත රජතුමාගේ රජතුමාත් එක්සි අත් රජවරුත් තමන්ගේ සේනා වැරගෙන බයේ පැනලා දුවනවා කියල මහා යිියෙන්ක ෑගහනු ඒ අහන රජදරුව එක්සිිය රජදරෝත්මකදන පුතේ ඒ කියන ශබ්දයෙන් ඒ ඉදිරිපත් කරන ස්වරයෙන් තවත්තවත් බා වැඩිවන යාලත් ායවිවා. බයියවෙලා මොකද කරන්න පුුතේ ඒ අත් පැන ලදනු. එක්සිියත් රජවරද්ධන් පන්ලදුවන්න්න පටන්ගන්නවා තමන්ගේ ජීවිත බේරගෙන. ඒවගේ ඕනොවුන් ඕ ොලා මහසේනාවත් මිදිී කරතරු මේ තමන්ගේ ආරක්ෂ රවරන්ගේ ආරක්ෂාවරට සේනාමක කැපුතේ රජවරන්ගේ ආරක්ෂාව සේනාවන්නේ සේනාව රජවර ගැනහොයන්ෙ බලනතුවේ ඒ ඇත්පනාග හිල්ල බයවෙලා. ති මේසිදුවීම බලන්න මහෝෂද පනිතුමාගේ සේනාමකද කරනපුතේ ඒ ඒවා දැකදක තවතවත් වැඩි වැඩියෙන් මෙතන කෑගහමෙන් ඔවුන් බයපත් කරන්න කලබලයට පත් කරන්න උත් සහගන්නවා කලබල කරලා ඒ අය ඔසනෝ. කරුණවා අනිධානු මගේ ස්වාමි දරවානු. බිින්දීයන්නවුන් ලුහ බැඳවැයි යන්න බසකුත්න කියියා. තමන් වහන්සේගේ සේනාව පිරිවරා නුවනට වන්සේක. කරුණාවට කරනා රුල්පතක් බතු. කුණාව නිදහනයක් බවට පත් වූ. එකන් කරුණාවන්තකමින් කුතේ උපරමයට ගියාව කෙනෙක් තලාපෙලා වෙෙලා කටයවුතු කරන්න අදහසක්්‍රන කෙනෙක්ම මහෝෂත පනිතුමා හැම කෙනට මෙක් සිත් පතුවරන කෙනෙක් ද මේ මහෝෂන පනනිිතුමාමකත කරන්නේ. ැනල යන්න කටිය දැකලා තාව දුुරද ලහ මඳන්න කියලා අනිෙක් තමන්ගේ පාර්ශවය කිවෙන. ඒ ගැන එච්චර थැකීමට करේ නෑ वे ඒ සබඳධ කිසිම දෙයක් යන්නතුව තම් මහාසුව බන්දුව තමන්ගේ සේනාව පිරිවරගෙන මීල් නුවරතාර තමන්ගේ राජ्यකරජධානය කරා අන් කලා.බ්‍රක්්මදත රराජ्यරුවහනා ඒसा මහත් සේනාව हा दोොස් ගෞවක් තැන් විඳී පලාාගියය. ඉතා අलाජ්‍යවූ दृष්ට වූ खේවට්ට्या, අසුනග කටින්ले දම දමා. පිස්ලේ පිස්ස පිස දිවන්නේ සේනාව ටාසන්නව අස්සු පිට මහිද පින්වත්න නොයාව මම ගොවයාපපුතු නොන්දෙමි සිටුව සිටුවයික මොකද වන්නම ඇවිුතේ දැ මහ ්‍රහ්මතරජමමාසසා තමන්ගේ සේන ගෞ් දොහ කිමිට හැත්ත දෙදයක් වගේ විශාල දු ප්‍රමාණයක් දැන්ේදෙ රජ පව කරලා දුවවලතියනෙ ගිහිල් තින අසුව පිටනර රත පිටන ක්කො පි ගිල්. සීසිකරදැන් දුව ලයිතියන්නේ. ඉතින් මොකදවෙන්නේ මෙචතරගද මේ කිසි දෙක ලැජාවක් නැති. කිසිමදයකින් මට්ටුවෙන්න ඇති ලැජ්ජාව කිය එක තයක් අල්පමාත්‍රයක් වන්න නැති. කේමට අබමුණනමොතනේ ඒත් මේේසේන පසු පස ලූබන්ඳ මිහෙනවා. මේ පසු පසැවිල්ල කියනොමකද. කටින් ලේ දමතමන්නනු පාසෙල්ලේ වැගිර නවස්ථාව අපිට පෙන්නුම් කන තා මත්‍රප ලෙස නොලල්ලේ පිස්ස පිස පහිම මේ ේතරම් ගලනවා පිස්ස පිස. එක පාරපිවල තරනගයි දෙ පාරක් කියය නොනන. දෙ පාර පිහින තවගලනන්න පිස පිස සේනාව ලඟඩම ගිහිල්ලා කියනාමකද. පින්වත් නිමගේ සහෝදුරණ යාලුවනි යන්නන්නපා මම මහෝස පණිතය ැදන්නේන මහුස පනිිතුමා නමස්කාරනෑ තර වෙන්න නතර වෙන්න කියලා මේ සේනාව මැදර ගිල්ලා කේවට බමුණනා ඔවුන්ගේෙන් ඉල්ලීම කරනවා. ඒ එසේ සේනාව නොරදාම දිවන්න හ මෙසේ කියන්න. පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ නිකෘෂ්ට අනාචාරස්වරූප ඇති. අවලක්ෂණ වූ අඥඥාන බමුණු මහල්ල ධර්ම යුද්ධ කරමී කියයා ගොසින් තට මුණුපුරු දර්මටවත් නැති ඉතා බාල තැනැත්තන් වද පීිය. මේ මනුශ්‍යලෝකගේ උපන සත්වයන්ගේ ජඩවූ යම් එකක්කු කළමනා යම් නොකට යුත්තක් ඇත්නම්. ඒ සියල්ලෙන්තා විසිනුත් නොකළමනා දෙයක් ඇද. ජඩය මැත නොදඩා තො ඉත්තාගේ පණනොනසා යන අතකෙනගීයා. ඉජනාදීන් කිය කියා ඔහගේ බස් තමන් කණෙක නොහෙලා ඕ හට අක්‍රෝෂ පරිවා වෙනමින් නොරදාමදි වන්න. ඔන්න මැපතේ වෙන වැඩේ කේවටට කේවට්ටයාකද ඒට ක්ච අතර ෙන්ෙවත්පුතේ මේ සේනාව අතර වෙන්න මේ සේනාව ැ තමන්ගේ උත්තර පංචාල් නුවරදක්වා දුවගෙන යනවා ඒ දුවගෙනන කොට බලන්නකෝ. අ ඉහල සමාජයේ වැජමෙන කේවට්ටයාට මේන් වෙනදේ බමුණු සමාජයට ඔන්න ගහනවා පහර. ල ර ृතුමන කිය ර ග ර ු ම් හ ට ද හොද තාරण हो. පෞකාරයා दुෂिया ධර්र्මම ධර්र्මයක් නැතියका अනාචර ගතිතියका නරකका කියලා बන මින්මකදලරිම खැතका ඉතාම පහදියට පහත් වදන් පවිච්ි කරමින්කු කටබමනට සේනාව, තමන්ගේ සේනාව බණවා. ඒවාගේ මෝඩ බමුණු හල්ला. මෝඩ බමුණු නා කියයා කිය ලබන්න ඉන්නේ. තෝ තෝ ධර්ම යුද්ධය කරනවා කියලා අන්තිවම කර කරේ ගිහිල්ලම්බගේ මනපුරා තරන් වත්වායසන්න නැති. මේ කේවට මේ මහෝෂණ පනිිතුමාට වැැන්ඩ. වාපිට කරේ ලොකාව නම්බවා. ඉතින් කියෙනා මේ මනුෂ්‍යලෝකේ ඕනෑම සත්යෙක් නොකල යුතු වැඩක් තියෙනවාද. නොකළ යුතුවයි සම්බර්ධයක් තියෙනවාද. අන්නේ වැඩ ඔක්කොම බකර ඒන ජඩේ අන්ති පාත්තිකේ. ොලතු හැමදයක් කරලා දැම්මේ ඉන්වා. ඉති. උඹට උඹගේ ජීවිතය ගැනාසාාවක් තියෙනවාන මෙතනින් වහාම නික්මිලා යන්න කියලා. තර්ජනාත්මක සවෝරූපයෙන් කේව්ටමමුණගේ සේනාව කේවට්ටමුණට මේ විදිරපුතේ පහර එල්ල කරනවා. ඉති එහම කොච්චරකිවත් ඒ කියන කිසි දෙයක් ගන්නඇතුව මකක්ද තමන් කිසියක් ගණනා ගන්නඇතුව නොනවත්වාම ද. පහත් විදියට බැනවදමිත්මව කර මේ සේනාව ඉස්සරහටම ගමන් කරනවා. බෝධි සත්‍යයන් වහන්සේගේ ආනුභාවෙන් නොසිතුූ හෙයින්. මුත් ඉඳින් ඒ සේනාවඒ එ පස්මිටක්වත් දැමිය වීනම්. අගල්තුන පුරාගෙනනාට ොස්්‍රියන් පවර පපිට නැවත එපමන ගොඩ කරරත් වඩා ඇතිවන්නේ. එසේ මැයි තිලෝගරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමකයෙන්ම බෝධිසත්තානං අධිපායා නාම ඉද්ජන්ති. බෝ සතුන්ගේ අදහස් නම් සිදදුුවවෙහි වදාළ බැවින්. අභිමතාර්සාදකෝ චිින්තාමානික්‍යයක් බඳු මාගේ බෝෂතයන් වහන්සේගේ තයජසින්ම පස්මිටක් වත් කැටයක් පත් නුවර දිසාට දමන්නා තබා සිිනුත් සිතුූ එකද සතවයෙක් නැත්තේ සියල්ලෝ ම උත්තමන් පලමු උන්නාව ස්ථානයම හිඳගත්. ඉදි මොකදවෙන්න පුතේදකේවටයදැග හිල්ලා ම ක අතර තන ම වැදන වැදීමක්මගේ සිහත් සිද්ද උන්න කියලා ඉල්ලීම කරත්මොකද න්න මේ මිනිසන ව නතර එනම ඔක්කොමටික් යනවා. ඇති මේ බෝසත්වයන් වහන්සගේ මහා බලය නිසා ශක්තිය නිසාපුතේ ආචිරාදය නිසාමකද කරන්නේ. ඒ ආ පටලො ක්ෂ සේනා ඇැවිල්ලා රැකවල්ලාගෙන හිටියට ඒ කිසිම කෙනකුට අදහක්කා වන නේ දැන්. ලත්තින දාගලත්වන දියාග තරනය කලා බැමටයන්න බැම්ම ටවස තෙ කිය බැම්ම තරය කළ හැ පැත්තරයන්න තිබ. තින් අටලෝ ක්ෂණය සේනාවට මේ මෙිහෙමත් අදහසක්කාවනෑ කියලා කියනවා කවුරු නිසාද මහාබෝසතාන් වහන්සේගේ තියන මේ මහානුභාවේ නිසා බල සම්පන්න භාව නිසා මොනවාගේදපුතේ ඒ ආපු සේනාව අටලෝසක්ෂණ සේනාව තමන්ගේ ඉක්කෙනෙක් අතකින් පස්මිඩක්ගානයේ දියාගලට දැම්මනම් ඔය දියාගල තරණය කරන්න තිබ. ඒ විතරක්න ඔය දියාගර තරණය කරට පස්සේ. බැම්මන් හට එක පස් පිට පස් පිට ගාන දැම් මනං. ඒ බැම්මට තොඩා උසට පස්කන්දර් නිර්මාණය කරන්න තිබ. එහෙමනං ඒ පස් කන්ද දිගගේ හිල්ල මේ රාජ්‍යයතුවට ඇතුල් වෙන්න තිබ්බා කියෙන දහස. මේ එකද කෙනෙකටුවත් පහලවුණන නෑ බෝසත්්‍යයන් වහන්සේට හිතුුණට. උන්වහන්සේගේ බලසම්පන්න භාවය නිසා මහෝසට පනිිතුම ඇතුලුවේක්ද සත්වයකට. මේ ඒේට බුණ ඇතුල එකදු සත්වය ුඩක්පුතේ ඒවැනි අදහසක් මතුවනේ නැහැ මෙතැනද ඒවායි හැමදේට හේතුව මේ මහා බෝසතාන් වහන්සේගේ බලසම්බන්න භාාවේ. අඩුම පස්සනනේ වැලි කැටයක්වත් එහ පැත්ට විසි කරන්න මේ අයට කිසිම අදහසක් හිතර පහලුනේ නෑ ඒ හැමදඒකටම හේතුව තමාපුතේ මහෝෂද පණිතුමාගේ තියෙන ාහනු බව සම්පන්න ගත් ගතිපැවතු ශක්තිය තමයි මේ හැමදේකටම. බල පෑවය කිය එක මෙතනදී රචකයා අපිට පෙන්නලා දෙනවා. බමුණ වහවා මදිකෝ සේන වැැර පැන මෙසේ බුණ ඉක්ම නික්ම ගහිලපුතේ සේනා මැදර ගිල්ල නතරලා කියනවා මම ගොවියගේ පුතතාවැදෙන දැම් වදදිනවා මේ මිහිමත් ැඳීමක් පන්දිමද මේ කවර හලාලතින මේ වගේ වැදීමක් මොනුවගේ වැැදී ද ගුතේ ඇ? වදිනවාද කිසිමන් කෙනෙක් නලලේ ලේ පෙරාගෙන කටලේ පිරාගෙන ධනිශම දෙක වැල මට ඔක්කොම තුවාල කරන වදදින කෙනෙ वाල මීටමත්තය දැගලගෙනවද. එහම වැදීමක් वाල මීට පෙරෙන හලති නල නෑ. එහෙම වැදමක් උුණන්නෑමන් ගොවයාගේ පුත්‍රයා වැදි නෑ නයා මොකදද කරන. එනි සාකීන අමකක්ද වදිනාෙනෙක් නල්ලදාක් නෑ ගොවියාපිත් මානික රත්ත ම වංචා කොට පීයි කිය නම්මේද ගොයාගේ පුත්‍රයා කෞද. හෝෂද පනතුමා ම රැවැටුව මොකින්න්නම පපතිේ මැනික් පෙන්න ාවරවටුවවා ඒ තමවල වැැදවගේ දැක්කේ. ඒ නිසා මේ අට වන්න පුතේ ආයත්කේ වට්ටා කරුණු කාරණ පැහැදිලි කරලා දීලා තමන්ගේ මතයට නම්ම ගන්නවා මේ සියලු සේනාව ඒ පස පුදේමකද කරන්නේ. එසේ මදිී තුුණන් දුනක් පලාගේ ඒ සාමහත් සේනාව රඳවා නැවතගෙන ත් පලම් පරිදිෙන්මටලාගත. මෙන මේ විදියට බිඳිල ගියපු මෙසේනාව අල්ලගෙනැවිල්ලා ආපහුමයපතේ. අ කලින් වටලා ගත්ත විදිහටම මීලනුවර වටේ රැකවල් ලාගත්තා කවුද මේ මහෝෂද සරචලනී බ්‍රහ්මදත්ත රඇතුමාගේ සේනාව ැවල්ලා ගත්තර පස්ස තමාමකත කියනේ ඒ රැකවල් ලාගත්තත් මුට කිසි වෙලාවක අදහසක් මතතුනේ නෑ අර විදි අදහසකොයි විදි අදහසඳපුදේ නිකෙක් කඇල්ල පස් පිටක් ගානය ගෙනලා දාලා එඒ අටලෝ ක්ෂයක් සේවාාවනනි විසිෙක්දදා සටසය හැත්තාවක ඇත්තු සහ. රත හැට පන්දාසාචචේ ගානක අශය එක් ලක්ෂ නවදස්තුන්සේ පනහග පාබල සේනාව. ඉ ඒ සේනාවතු ඇවිල්ලත් ඒ සේනාවේ එක්කෙනකට නිකමට අදහසක්කා වෙන ඇලූ මොකක් කරන්න මැවිතේ. පස්මිටක්ක් ගෙනල්ල මේග තරණය ගන මේ දියපාර ද පාර ගොඩ ගිල්ල ඒක පස්මිටත් දැමන දී පාර හන තස ැම පාලමක් වගේ වැට න පාලම රය කල. හ පත් ල හැ පැතර යනන් අපට ඉතාම ලේසියෙන් කරාජ්‍ය අල්ාගන බයි හැමද කරන හහිතුමකද මහහාබෝස්තාවන් වහන්සේගේ අධිෂ්ඨානය කයිකයම් කද. බෝධි සත්තාානන් අධිපායා නාම ඉද්ජන්ති. බෝසතානන් වහන්සේගේ අභිප්‍රායනම් අදහසනම් ඒ විදිහෙනම ශිෂ්ට සිද්ධ වෙනවා කියනක පෙන්නුම් කරමින් මහෝසතාාව ඇත්තම් එතනව හට මහෝෂද පනිතුමාගේ බලසම්පන්න භාවය බුද්ධිය කොයි ආකාරට ක්‍රියාත් මුගුණේ. වට මන පාජයට පත්කෙන්ගේඒවට ුණන ඇතුළ චූලන ්‍රක්්මදත් ජතුමා ක්සිියයක්ක් රාජ දරුවන් පරාජයට පත් කරමින් කොහමද තමන්ට ආ අභියෝග ආරක්ෂා කරගන්න ඒවට සාර්ථක මුහුණදේලා වේද හිෙරාජ්‍ය ආරක්ෂා කරගත්තේ කියනකමයිපතේ මෙන්න මේ හරහා අපට පෙන්නවා සතරකන් මන්ත්‍රනය පාඩම තුළින්. හෙනමෑපතේ ඔන්න අපි සාකච්ඡා ක ලවසන් එනවා සතරකන් මන්ත්‍රනය කියන පාඩම. හි ත අපි දවස්ගන්නා පරාටම සාකච්චා ලු පාඩ ම ස්වයෙන් ඉතාම හොඳින් අවබෝධයක් ලැබ සතර න්ත්‍ර ම මොද ොම සිද් වෙන්නේ ලායාම හොමද පදාරුත් ග න අපි සාකච්චාක සරර්ලුව කාතා කරමින් අපි ගමනගේ. ඉති මෙතනින් අවසන්නනවා සතර්ර කණ මන්ත්‍රණය කොටස. එතන පස්සේ අපි අවධානය යොමු කරනවා පුතේ, තව කොටසක්, එක දේකට, එක ප්‍රශ්නයකට. විචා අප ලියන් තේ මේ අටේ විචා පශ්න වල මුහුණදන්න වෙන් සිදෙනවා තිහ ේ ම පලට තෝරගත්තා විචාරයක් පපුතේ බලනක විचाා ප්‍රශ්නය බමුණ සමාජය උපහසය ලක්කිරීම උම්මක්ක ජාත කතාකරුවාගේ අරමුණක් විය. උදාහර තුනක් පත් දක්මින් මේ කියමොන පැහැදිලි කරන්න. යරනම් මේි ලවන පුතේ බමුණු සමාජය ගන කතාකරන්නේ මොුණ පාඩමයද කියලා ත්‍ර අපිදන්න මේ පාඩම වෙල සතරකම් මන්ත්‍රන. අප ර පහසේද ල කර කිය කතා කර බෑ. අප ්‍රවිශ्य කද ි හැ තු ර ො.ි හැද ම අ वाරෙන් සහ යතු න රයි ස න චරය කිය න හන ප්‍රශ්නය සන කරන ක්ෂ ඉදිරිපත් කම . න ද්‍ර ය අපි දිරිපත් කරමීන්, ඒ කරන සනතකිරීම තමයි අපි කර න. ෝල ද න්නේ දි අපිරික කියන් ලාල ේ පන්සේ පන ජාතක පොත් හන්සේ රචනාවවෙන්නේ कोයි යුගේද කරුණෑග ලුගේ මොනු සී වසේද. ඉරස කෞද මේකට අනුග්‍රහය දැක්වේ පීරිසිංග පදදිර ජමතරාගේ අනුග්‍රාහ තාාවමේක රචනාවවෙන්නේ න් පන්සේ පන ජාතකප සිංහලට පරිවර්තන වෙන්නේ පාලිජත කට්ට කතාක් පොත්ත පාදකර ගනිමින් ඉතිං අවශ්‍යන අපිරිතාාවකයන් පලාන් සිංහල ජාතක තතා තු ලි ක්ෂ තු ක් තමයිතියන්නන්නේ ර්මාමන තාව අීත කතාාවසා සමෝධානය ඒ දවල් පදනම් කරගෙන රචනාවවෙච්ච උම්මක්ගේ ජාතය කියල කියන තේ අපිට තින දීර්ගතම ජාතකය ජත කතාල දීර්ගත්ම ජාතකය තිර උම්මග ජාතක රචනාවය යයි මෝෂද පනිතුමාගේ ප්‍රඥ්ඥාවන්තභාවය පෙන්වීම ත ප්‍රධා නරමණ උම්මග ජාතක. නො ඉරික කියපාම් හොඳරම ප්‍රමාණවත් ඊවස් අපි කියනවා එට . ොට සගත්තාම මේක ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒවකට පැවැති බමුණු සමාජය උපහාසාත්මකව අන්දමින් විග්‍රහ කිරීම රචකයා ද කර කාරේ රචයා ම මෙතින මනවස් මතු කල තින රචකයා අරුණක් ක රතිවා මේ බමන සමාජය හැල්ුවට ලක්ර මනිකන් කිව බෑ කිය ක් මන උද්‍ර න ො ුද්‍ර අප පලනකයි ජරගන්නා පුතේ බලන්න මුල්මවස්ථාවද අපිට හම්බෙනවා. නද සල්ල කලා පාතර බාන කකන කමෙන් කේවට බමුණ හිස වර්ෂස් පිා කියලා කිමක් දයි කටදල්ලවාගෙන බැල තනත්තුවන්ගේ මොක නවතව වර්චස් පිඩක් කියලා මොකදමේසිද දමපතාවට මතකයි සතරකම්මන්ත්‍රනය කරලා ඉරලා කඒවට බමුණසා චූලින් ්‍රහ ක්ම තරජවාම ගොල්ලුවනේද සල්ගය අත්ක් බල ඉදගෙන හරෙන් අහගකිරන්නවා ගිරා පෝතක ඒ ඔවුන්ගේ සාකච්චයි වර්ණ ගම කේවට බමුණනාගේ ඔල්ුවටත් ु नवा वाच जरा . रा समाझ හ කො नों . මුණ समाज उपहा साथමක ना उपहा लाख वा. කने . वा सा रा . ටදදාාන ත්‍ර කොච්චා්‍රසන කොච්ර පහත්ති ීර්දතනය සංග්‍රහය කරලාදන්. එරං ඒ සංග්‍රහයිකරේ ඒ සංග්‍රහයතන දක්වලාදෙන්නමකරද මහෝස් මේ බ්‍රහුණ සමාජය උපහාසාත්මක වන්දමින් සමච්චලේර ලක්කිරීමක්මපුතේ රච්චක ආතින් එතනදී සිද්ධවෙලා තියෙන් එන අපි මේ උදාහරණය දක්වලා අපි කියන්නන කොහොමදේ පහසේතන මත්තුවවෙෙන උ පහසේ මතු කරන්න නේද මෙත උපමාවක් පාවිච්චි කළ තියනවා. සාල්්‍ය කලාලා පාතර ාන කෙනෙගමින් නික මෙහම වැටනවා කිය මල්ලක දාලාල පල්ලහට විි කරනවාගේ. ඒසුව රුගින් උපමාවගුත් පාවිචි කල මේ ලක්ෂණ ඉතා හොදින්. දනවන්න රචකයා සමත් වෙ න ද හ ේ නව දදාහර තුනක් පත් කියලන නක්න අප අව ශෙන් උදාහර නක් පෙන් න්නු. හරය කාශ ය න්න ම කියනවා මෙන්න හම තමයි මු සමාජ පහස ක් තියන කිය. සේනකකාදීවූ පන්්ඩිතුර සතර දෙන මහත්තුූ කෝලාහ ශද්‍යසා, කුමන අරගලයක් බවත් නොදන්නහ ේදේ රජ්ුරුවන් සමී පෙයට ගොස් දේවේනි මහත් වූ ෝලාහර ශද්දයක අපි කුමක් බවත් නොදනුම කුමන අරගලයක් දැයි විමසුව හොත්්‍යහපත්. මතකතිපුතේ මීලු නුවරටල්ලා චුල් මහ වේදේ රජවා බයට පත්වෙලා තමන්ගේ මාලිගා වෙන්න කොට තමන්ට අර්තයෙන් ධර්මින් උපදේශ දෙන ජේෂට උපදේසකර හතරදෙන. ඒ පොක්කුස කාවින්ද දේවිඳකිර මේ හර දෙෙන කිසි දෙයක් තැන්නේ මාලිකගවට යින්වා වෙන යන කියෙන වටේ පිට සිදුවන්නාව කිසිම දෙයක් දන්න නෑ ඉතින් දන්න තු එකක පටමයිල මේ ශක්ප්යයිලා රජුරුවන්ගහන් ඕක නවේන ියවිුතපත රජතුමාට ඒ අය උප දෙෙස් දෙන්නන රජතු රජතුමාට හැමදයක් හයා බාන ඒවන සහරදා මේ කට්ටින. මේ බමුණන්න්නතින් සිද්ධ වෙන්න ඕන කාරයක් නමුත් වෙලා නෑ අතද ඒ අයට කියනවා රජතුමා ඒම ම දක සිත න්න මේකයි වෙලා යන්නෙ කියලා ඉති ඒතනනි පෙන්න්නන ගුතේ රජ පරිපාලද සම්බන්ධ කරන උපදේස් දෙන ඒ ජෙස්ට් බවනෝ ප්‍රියාකාරී වෙලානෑ අක්්‍රියාකාරරි. අක්‍රී අයෝම් ෆ්‍රියාක්මගලානෑ ඉති එතන සැහෑල්ුවට ලක්වනා අහන කනකොට බ කියවන කෙනකට නිරතරේ මුවකට සිනහවාදැන වෙන මෙහෙමද ඉන්නවන පාලකයන්ට උපදේස් දෙන කට්ටිය. න ඉතින් ඒ විදියට සමච්චලයට ලක්කිරීමක් එතන ද. මේ කතුවරයා සිද්ධ කරල තියෙනවා කියලා අපි මේ උදාහරණය අරගෙනමයිකුතේ පෙන්නන්න ඕෝන්. ඊවස තවත් උදාාරණයක්කි දරබි සල ගන්න අපුතේ මකක්ද නැගේ සිටු ආචාර්ි නගගේ සිටුවවා ආචාර්ී. ම බාලයහිමි තොපගේ මුණුගුරු තරමට ඇත්ත එෙන්මු නොවදුව. ධර්ම ද්‍යවස්ථාවේ මහෝසත පනිතුමා මේ කියන්නේෙ උපක් ම ශීලිව කේවට පමුණ රවට්ටල මෙද මැකුතේ ඊට පස්සේ කියනවා වඳින් දෙපා වඳින් දෙපා. මංසලත්වනේ වැඩි හිටියකුට ාලයක් වද හරි ඇ බාලකට වැඩිහිටිය ද කත ඒ සම ැි පිගන්න හැ. වැඩිහිට දැ ට නේ මහස පදම තරු න්න කනේ තරට තරු න්න නට ඇවිල්ලම් යායසක දන දක ිය ුත්ත ව ත ද ද ක් ද දේ. ඒත් බමුණෙක්න වැඩිහිටි වයසක බමුණේ තරුණ පඩිවරපුරුවාන්දනවා. හරත් මකද රච්චකයා බලාපොත් වෙලා තියෙන ේ මේ භාවිතත් මේ ක්‍රියාකාරතයනුත් පෙන්නු කරනන්නේ අර ඉන්දදියානු සමාජත එකට සමාජයේ ඉහලින් වැජබුණු. බමුණෝ කියන කණ්ඩායම සචලයකට ලක් කිරීමක්. විහිලුවට ලක් කිරීමක් හසිර ලක් කිරීමක් තමමාපුතේ මෙතන සිද් වෙලාතිය. ඒම් මෙන්න මේ උදදාහරණයක් තරගෙන මම කියනවා. බමුණු සමාජයේ මෙන්නම මේ විෙරු පහසසිර ලක් කල තියෙනවා. මේ ප්‍රච්චකයා විසිීන් එක නිකකා උපහ නිර්දේ ලෙස උපහසේර ලක්කිරීමක් ප්‍රාම සෞතු දීර්දමයි උපහසයට ලක් කරලා තියෙන්නේ. න උදදාාර තුනක් කියල මෙතැන සීම කල තියන නමුත් පපුති අපිට උතාව උදාහරණයක් දෙකක් දුන්නා කළෙ එක හානනියක් නැෑ එනිසාමන් තවත් උදාහරණයක් මෙත දරගන්නවා මේ කාරණාව තවදුරටත් සනාත කරන්නට. කොළ පවිටු දුෘෂ්ට අධර්මිෂ්ට වූ නික්‍රෘෂ් අනාචාර්ස්වරූ පැති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල. ධර්ම ුද්ධ කරමීම කියයා ගොන් තට මුණුගුර රමරත් නදී තා හල තැනත්ව වද වන්න පීය. මේ මනු්‍ය ලෝකය පන් සත්වයන්ගේ ජඩවූ යම්මෙකෙකු කළමනා යම්ුණොට යුත්තක් ඇත්නම්. ඒ සියල්ලෙන්තා විසි ුත්ම කළ මනාදයක් ඇද ජඩය මැත නොදරා තොයිත්තාගේ පණවනසා ජනාත කරන ගීයා. අනවරල තවත් ඉතාමත් හොඳ උදාහරණයක් පොකක්ද ධර්මයුද්ධය පරාජවෙලා පැනල යනකොට ඒ සේනාව බිඩිවස්සේ යනවා. ට බමුණ කියලා අතරව නතරවන කියන වෙලාේ ඔන්න තමන්ගම සේනාව මේගේ ඉහල සමාජෙක වැටබෙන ඇ ඉහල නිලයක් දරන. මේ පුද්ගලයාටහනා කතා කරන්න කොමද. මෝඩයා පෞකාරය ජරා ගති ඇතිය කැතඒකා නේද නාකි ගමුණ ඒද මේ විදිට ඉතාම පහත්විදේ වචාන්. එ ප්‍රතික්ෂ කිරීම වදන තියන බුති. ප්‍රතික්ෂයප කිරීමර නිදර කෙනෙකුේ සමට මුවකට සිහාවක් කෙනවා මේ කතාහරනු ඉ මේ වගේ උසස්කුලෙක් උසස් ප තැනක ඉන්න උසස්ථනතුරා ධර්ම කෙනෙකුට මේ වගේ සාමාන්‍යම සේභකයෝ මේ විතර කතා කරනකොට අන්න ඒ පුද්ගලයාගේ චත රහ යක් සිද ව ඒ න හැල් ලාක් ලා න හ ප්‍රතික්ෂය පිීමක් කලා තියනවා ඒ තරක්නවේ නදපුත තිතරන්ම තික් ඩා කියලා ජඩයා වගේ පන නත ජීවිතය. ඇති කරගන්නතු මෙතන යන්න කියලා කියන. එක අන්නන්නේේද. ඉතාම තර්ජනාාත්පක සවරූපේනුයි මේ පුද්ගලයාට කේවට බමට ආමන්ත්‍රනය කරනමැබතේ තමන්ගේමසේනාව වෙනකෙනෙක් නෙවේ තමන්ගේමසේනාවවා යාමත්‍රනි කානේ. ති මත්‍රනයකිරීම අපි සලකනාාපපුතේ මගදද අර බමුණු සමාජය උපහසරලක් කිරීමක්කිදිට. එ අවස්ථාවත් පාදනාම් කරගන, ඒ අවස්ථාවතුලින් කොහොමද. මේ උපහසේ මතුවෙන්නේ හාසිර ලක්වෙන්නේ කොහොමද කියනකම පුතේ මෙන්න මේ වගේ උදාහරණ. අද නම්රගෙන අපි ඉතාම ලස්සනට ගලපලා ලියන්නවන්. ති මෙතන බත ුද්‍රතය සමහට දිග ුදෘතයක් මෙතනවාම ඇරගෙන තියෙන ඇ ඔක්කොමලියන් අපිට කාලේ මද වෙන්න්න ල නැතන ලියග පහසුවෙන්න පුල ප්‍රශයක්න අපි ම ත ොල පි දුෂ්ට අධර්මිෂට නිතෘෂට නාචාර ර ප්‍රති ලක්ෂ අ්‍යා වු හ තනනික ලි ත්්ික දරාවන අවසාහය සබඳන්න තරක එහම කරාකිල අපිට ඒ ආනයක් වන්න හැ උද්‍රතය දක්වලාතියනවා. අවශ්‍ය කරුණම අපි සඳහන් කරලා දාලාතියන. එන්සා. ඒවගේ උද්‍රධ දියමින් ලස්සනට හැඳින්නීම කරලා ඉට පස්සේ උද්‍රෘතතිය නිදිරිපත් කරමි ඒ පිළිබඳ පැහදිලි කිරීම කරලා. අප අවසානයදෙනවා මෙන්න මෙන්න මේ කරනෝ අනුව පැහැදිලි වෙන්නේ උම්මග ජාතක කතුවරයා. ඒවකටට පැවති බමුණු සමාජය නිර්ධය ලෙස උපහසර ලක්කිරීමට උත්සාහ ගන්න ඇති බවයි කියලා පුතේ. අපිට හැකියාව තියෙනවා පාඩම විචාරය අවසාන් කරන්නට. එ අම හිතනාපුුතේ සතරකම් මන්ත්‍රනය යටතේ ඒ සාකච්ඡා කරපු පාඩමත් ඒවගේ මේ විා ප්‍රශ්නය පිළිබඳවත්මපුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එ අඇපුුතේ අපි අද දවසට අපේ මේ පාඩම අවසන් කරන්න බපරොත්වයන්නේ තුු සම්පූර්ණ වශයෙන්ම සතරකම්මන්ත්‍රනයගන පාඩම අපි අවසන් කරනවා. එතකොට තවත් දවසක මේ වගේ සාහිත්‍ය සහ ්‍යාකරණ කියන පාඩම් මාලාවකින් හමු බලාපරත්වයෙන් අදසේ මමයිපතාලයි සමගන්වා සියල් දෙනාටම අආයි බවවාන් සුප දවසක්කේවා බුදුසාරණයි ජයවා.